Sony வசரத் துணக்க வகக்கிம சம்து சிங்கவுதின் மப்பமனாய் TNL மாத்திகாலேடாயத் பொல்கவில விகாஷ்வின மாத்தியத்தானே இயே பச்வருவே சிரிலாங்கா விதுலி சந்தேஷ் நியாமன் கொமிசன் சப்பாவே பெமினில்லக்மத் அப்பராத் பரிக்சன திபார்த்துமேன்து விசின் வடலா எகி விகாஷ்வின யான்த்ர ஓன் பாரேட்க அனுலைபுவா பொல்கவில விகாஷ்வின மாத்தியஸ்தானே மகின் விகாஷ்வின கட்டியத்து சிதுக்கிரிம சந்தா ஸ்ரீலங்கா விதுலி சந்தேஷ நியாமன கொமிசன் சபாவின் லபாகத யுத்து வார்ஷிக விகாஷ்வின பலபத்ரய மெதெக் லபாகின நொதிபீம மேட்ட ஹேத்துவபவாய் கொமிசம பெவசுவே கேசே விதத் TNL மாத்தியாலே அத்தியக்ஷிகா இஷினி விக்ரமசிங்க மகாத்மிய இயே சந்தகன்கலே வெடுதுர நீத்திமே பியவர இதிரியதி கண்ண அத்தர அதிகரணிய ஹமுவே தவத்துரட்டத் சவிஸ்தர கருணு தக்குவிமிட்ட பலாபுரத்து வனுபவாய் மே அத்தர TNL மாத்தியஜாலேட அயத் பொல்கவில விகாஷ்வின மத்தியஸ்தானே கட்டியத்து அத்திட்டுவீம சம்பந்தேன் அதத் பார்ஷவ கிஹிப்பயக்ம அதஹஸ் பலகலா ගෙවීමක් වෙලා නැත්නම් ඒකට රෙඩ් නෝටිස් එකක් යවනවා. ගෙදරක ලයිට් බිල් ලයිට් කැපුවේ බිල් ගෙවුවේ නැහැ කියලා එකපාරට ඇවිල්ලා කපලා යනවා. ඒක හරි බිල් ගෙවුවේ නැත්නම් මෙච්චර කාල TRC කොහෙද හිටියේ? 6 වෙනි මාසේ 5 වෙනිදා වෙනකන් TNL රූපවාහිනී නාලිකාව විකාශනය වුණේ නැද්ද? ඒක නිවුස් ගියේ නැද්ද? ඒක මිනිස්සු බැලුවේ නැද්ද? මේ විදුලි සංදේශ නියාමන කොමිසම මේ සභාවේ මිනිස්සු ලංකාවේ හිටියේ නැද්ද? මාධ්‍ය පාලනය කිරීම සඳහා දැන් කුළුණු ගලවන එකත් ක්‍රමවේදයක් ලෙස පාවිච්චි කරන්න පටන් අරගෙන. ආණ්ඩුවට ඕන මාධ්‍ය තියාගන්නයි එපායේ වගේ කුළුණු ගලවන්නයි කියොත් එහෙම ඒක ඊටාම බරපතල ප්‍රශ්නයක්. සැකයක් තිබෙනවා ඉදිරි කාලෙදි නැවත වතාවක් මේ විද්‍යුත් මාධ්‍යට බාධා කරනවා වගේම මුද්‍රිත මාධ්‍යට බාධා කරනවා වගේම සමාජ මාධ්‍ය අවහිර කිරීමේ ප්‍රයත්නයකුත් මේ ආණ්ඩුව දරයිද කියන සැකය අපිට මතුවලා තිබෙනවා. මේක තමයි මාධ්‍ය නිදහස මේ යහපාලන ආණ්ඩුව. කොමහරි බලය රැක ගැනීම සඳහා ගන්න පුළුවන් සියලුම පියවර ගැනීමේ වැඩපිළිවෙලක තමයි අද මේ ආණ්ඩුවේ ඉන්නේ. තේනවද? දාසණංගිතේ පුළුවන් ඉක්මනට දෙන්න ඕනේ ඒක. අධ්‍යක්ෂක ජෙනරාල් වරයා කිව්වා එයාගේ ප්‍රකාශනයක් දැන් එවනවා කියලා. ඒ කුමන හේතුවක් වුණත් පුළුවන් ඉක්මනින් ඒක ලබා දෙන්න. කෙසේ වෙතත් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව අද නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ටෙල්ෂාන් ආයතනය විකාශන ස්ථාන කිහිපයක් සඳහා නියමිත ගාස්තු ගෙවා බලපත්‍ර ලබාගෙන තිබුණද පොල්ගහවෙල VHF 11 සහ VHF 3 භාවිත කිරීමට කිසිදු අවසරයක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබාගෙන නොමැති බවයි. එමෙන්ම TNL ආයතනය විසින් පොල්ගහවෙල විකාශන මධ්‍යස්ථානය විදුලි සංදේශ පනතේ අංක 22 වගන්ති උල්ලංඝනය වන පරිදි අනිකුත් බලපත්‍ර ලබා දී ඇති රජයේ විකාශනයන්ට දවන ආකාරයෙන් වරින් වර දීර්ඝ කාලයක් තිස්සේ භාවිත කර ඇති බවද එම නිවේදනයේ සඳහන්. මෙම නීති විරෝධී විකාශන නවත්වන ලෙසට 2016 අප්‍රේල් 27 වන දින ලිපියෙන් එම ආයතනයට දැනුම් දී ඇති අතර එම නියෝගයේ එම ආයතනය විසින් නොසලකා හරිමින් මෙම විකාශනය ක්‍රියාත්මක කර ඇති බවද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසනවා. කොමිසම ගත් පියවර 1991 අංක 25 දරන විදුලි සංදේශ පනත උල්ලංඝනය කරමින් නීතිය නොසලකා හැර කටයුතු කිරීම හේතු කොටගෙන සිදු වූවක් වන අතර මෙම ක්‍රියාදාමය තුළ කිසිදු වෙනත් අරමුණක් නොමැති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.